සුබ සන්ධ්‍යාවක් ඔබ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණුහේන්ද්‍ර මම මදුනිකා කරපුටුගල අදත් මුලින් මව දහනය පුවත් සිරස්තල වෙත රනිල් රවි ෆෞසි සිරගත කරන රංජන්ගේ අධිකරණ මෙහෙයුම වැඩට මුළු ජනතාව බලගින්න උතුමා ගැන ඕඩ උදවක් කරන්න පුළුවන්නන් තවන්නේ මුළු ආණ්ඩුවම බේරවා. තම හඬපට ප්‍රසිද්ධවීම බලක්වන්නැයි රංජන් කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි. ශ්‍රී ලංකා සිංගප්පූරු ආයෝජන සබඳතා තරකිරේ. රාජිතට ඇපදීම ගැන නීතිපතිගෙන් පෙත්සමක්. යහපාලන යුගයේදී රණවිරුවන්ට කළ බලපෑම් නාවික බටයන් හෙළි කරයි. යුක්රේන යානයක් ඉරානයේදී කඩා වැටි 176ක් මරුට. අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සහ රවි කරුණානායක මහතා බන්ධනාගාරගත කිරීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ලෙස එවකට කටයුතු කළ ධම්මික හේමපාල මහතා සමග රංජන් රාමනායක මහතා කළ සංවාදයක දර්ශන ප්‍රථම වතාවට මාධ්‍යට අද නිකුත් වුණා. ධම්මික හේමපාල හා ගිහන් පිළපිටි යන විනිසුරුවරන්ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට සිංහලයේ සංවිධානය පැමිණිලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මේ පිළිබඳ හෙළි කෙරුණේ. දවසින් දවස රටේ අධිකරණ ශේෂ්ත්‍රය බිඳ වැටෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ ධම්මික හේමපාල කියන විනිශ්චකාරවරයා තමයි රෑ 10ට කඩුවෙල උසාවියේ ලයිට් දාලා නාමා රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ දඬුවම් නියම කළේ. මේ ධම්මික හේමපාල මහත්මයා රංජන් රාමනායකත් එක්ක නඩු තීන්දුව කිහිපයක් සහ කොහොමද මේ චෝදනා වලින් රංජන් රාමනායක නිදහස් වෙන්නේ කියලා කතා කරනවා. මේ වීඩියෝ පැටයේ ඇතුලේ කඩුවෙල විනිසුරු ධම්මික හේමපාල මහතාගේ මුහුණ පැහැදිලිව පේනවා. දැන් ඔබතුමා හිතන්නේ ඇතුලෙන් එන ආරංචි මොකද? අපිව හිර කරයිද? තේරෙන විදිහට පල්ස් වලට දෙන විදිහට මේගොල්ලෝ අනා ගනීද මාව ඇතුලට දාලා නැත්තම් අවවාදයක් දීලා මේවා කරයි. ඔක ඕන් කරයි වගේ නේ. දැන් ඕන කරා. ඕක ප්‍රෙසිඩන්ට් කියලා වගේ පොඩ්ඩක් කිව්වා නම් හරි නේ. ප්‍රෙසිඩන්ට් කිව්වා මේ මයිකුවා. ඊට පස්සේ හැබැයි උඹ ස්ත්‍රී දූෂණ කේස්. කොඩු කේස් දාගන්න එපා. ඒවට ජීවිත ගන්න. මම මේකට මම උඹට කැසට් එකක් ප්‍රෙසිඩෙන්ට් කියලා ඒක ඉන්වෝල්ව් වෙන්නේ නැතුව කරවන්න පුළුවන්. දැන් මොන්ස්ටර් තරහ කරගත්තා නැතුව කියන්නේ ඔක බ්ලොක් කරන්න. දැන් ඇත්තට දැන් කවතරක් අපූර්ව තරහ ගන්න කරගන්න උරගේ හොරගේ මේ කොම්මනේ යුනිට් ටිකක් තියෙනවනේ. ඕ නැත්තම් මම කඩුවෙන් ඉඳලා මේ එලිමන්ට් එක ගන්න නැහැ. ප්‍රොමෝෂන් එකක් දීලා ඊට පස්සේ කියන් සල්ලි එම අරගෙන මේ සෙක්‍රටරි කියලා ඔක කොහෙටද තල්ලු කරලා ගන්න. ඥානමය නියොදිත කරන්නේ පිය සල්ටි ගන්න ඕන නැත්තම් එතක මිනිස්සු සැටිස් නැහැ නේද? ආපු ගමන් දැන් ඊ දැක්ක ජනාධිපති කතා ආපු ගමන් මාසෙකින් මේ හොරකම් කරන්න පටන් ගත්තා කියලා කිව්වා. මේ අතර මහජන යුතුකම කේන්ද්‍රයේද නීතිය ක්‍රියාත්මක කරන ආයතන උපයෝගී කරගෙන රංජන් රාමනායක මහතා කළ දේශපාලන දඩයම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපනය කරන්නයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට අද ලිපියක් බහර දුන්නා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයන් කිරීමේ චෝදනාවෙන් නිදහස් වීම සඳහා යහපාලන රජයේම අමාත්‍යවරයෙකුව සිටි එච්.එම්. ෆෞසි මහතා බන්ධනාගාරගත කිරීමට අධිකරණ විනිසුරුවරයෙකු සමග කරන සංවාදයක් අද මාධ්‍යට හෙළිදරව් වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද සමූහයේ තවත් දුරකථන ඇමතුමක් ලෙසයි. Good morning. කරදර කරනවට සමා වෙන. පෞසිගේ වැඩේට මුළු ජනතාවම බලන් ඉන්න ඔබතුමා ගැන පොඩ්ඩක් අපි හම්බ වුණා නම් වඩා හොඳයි නේද? ආණ්ඩුවම් බේරගන්න පුළුවන් ඔබතුමාට කියන තැනකට වඳින්නම් මේ ඕඩ උදව්වක් කරන්න පුළුවන් නම් දවස් ඒ කියන්නේ ඒක මුළු ආණ්ඩුවම් බේරන කවුරු නැරේ නේද? වෙනත් පාර්ශ්වයකින් බයිද අපි චුට්ටකට මේ ගැන කතා කරගමු. කොහොමද මේක මේ අපි ඔක්කොම බේරලා අධිකරණේ බේරන්නත් එපා මම මේ කියන ආයතනයේ. එතකොට අර තියෙන මහජන විශ්වාසය ඇයි අනිත්‍යවට කරනවා නම් මේක විතරක් කරේ ආන්ද්‍රියම නවට ආන්ද්‍රිය ටෙක්නික් කියලා ඒක ආන්ද්‍රියට පොදනේ මං ඒ වටම කරපිට ගෙව්. මේගොල්ලෝ දිගටම ගහන්නේ අපි පලි ගන්නවා කියන්නේ මෙයා පොඩ්ඩක් දැම්මොත් අපි සේරම බේරලා. වාහනයක් ලක්ෂ ගානක මේකක් මෙතුම මගේ මිත්‍රකම අපි ආණ්ඩුවේ ඇමතිවරයෙක් ඒකට ප්‍රශ්නයක් නැහැ මගේ මිත්‍රයෙක් නමුත් මම මේකට විරුද්ධයි මේ ප්‍රේම අපදිනට මම විරුද්ධයි කියලා මම දාන එකක් නෝ ලොක්කකින් අහලා ඔයාලට කෝල් එකක් දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාව දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කිරීමට පොලිස් නිලධාරියෙකු සමග කරන දුරකථන සංවාදයක්ද මේ අයුරින්ම නිකුත් වී තිබුණා. මොකද අප හම්බුනේ මීට දැන් නැතන සුප්‍රීම කෝර්ට් එකේ කේස් එක තියෙනවා ඒක අමතරව පාස්පෝර්ට් එක සරෙන්න කරන්න ලංකාවෙන් පිට වෙන්නේ නැහැ අප දෙන්න කියලා. අයිය ඒගොල්ලන්ට කිව්වේ නැති පොඩක් ත්‍රෙඩ් කෝල් ආවා කියලා පොඩක් කිව්වනම් හරිද? නෑ මාමා අද අපිට කිව්වනම් අපි බ්‍රෑන්ඩ් ශරීරිට මෙහෙින්ද ත්‍රෙඩ් කෝල් ටිකක් දෙනවා. I'll kill you. I'll send some underworld people and kill you in Australia කියලා එහෙම එකක් දුන්නා නම් එහෙමනම් තව ටිකක් හැබැයි තියාගන්න දෙන අතුලේ නේද? ඔව් එවනම් තව කේස් දෙකක් එනවා මතුමා. මේ දැන් කොහොමද දැන් මේක පොලිටිකල් ගානෙන්ද අනිත් එක ආවම ඒක නැති වෙනවා. ඒ කියන්නේ ඒකෙම නෙමෙයි වෙනවා. ආ තව on the way වඩු වෙනවද ට්‍රේලර්ස් ටිකක් එනවා. ඔව් තව දෙකක් තියෙනවා. ඒක නම් ඉන්වෙස්ටිගේෂන් කරනවා. ආ right. කියන තරම් ලේසි නෑ මේකෙන් ගැලවෙන්න. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා. කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි එම නියෝගය නිකුත් කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සිදු කළ ආන්දෝලනාත්මක දුරකථන සංවාද මුල් කර ගනිමින් ශානි අබේසේකර මහතා මෙවන විට වැඩතහනමකටද ලක්ව සිටිනවා. මෙම හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර එම විමර්ශනවලට අදාළ කරුණුද නුයිකොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද ඉදිරිපත් කළා. තමන් ඝාතනය කිරීමට සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව හෙට දිනේදී වැඩබල්ල පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලබා දෙන බව රාජමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සිදු වූ බව කියන දුරකථන සංවාදයක් ඊයේ දිනේදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. හෙලෝ ගරු අගමැතිතුමා
කවුද මරන්නේ ඉන්නේ සර් මේ මේ thank you sir මාව defend කළාට සර් මේ මේ උදේ පොඩක් අර කාලෙකින් ප්‍රැක්ටිස් කරේ නැතිද සර් ප්‍රැක්ටිස් කරේ මේ මහින්දානන්දර වෙඩි තියන්න දිනවනේ සර් ඕක මේ 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 ඉන්න පොඩක් පොඩක් ප්‍රැක්ටිස් කළා ඊට පස්සේ මම දැන් මේ මේ පොලිස්පතිතුමාට කතා කළා එයා කිව්වා මිස් ෆයර් මේ මේ මිස් ෆයර් එකක් වුණා කියලා කියන්නේ කේ උදේ චෙක් කරද්දි මිස් වලට අරගෙන කියන්න මේ දැන් පෙන්න බලවා මේ සම්පෝයිස්ටර් කියන්නේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා කියන්නේ මම මේ ප්‍රැක්ටිස් කරන්නේ මහින්දානන්ද මරන්න. එතුමා මට වෙඩි තියන්න උත්සාහ කරන්න ඇති සැලසුම් කරන්න ඇති. මම ඔබට කියන්නේ පැහැදිලිව මගේ ජීවිතේට තර්ජනයක් තියෙන පිළිබඳව මම දැනගෙන හිටියා. කවුරු හරි හිතනවා නම් මේ රංජන් මෝඩෙක්, රංජන් ගොනෙක්, රංජන් කරපු දේ වැරදි කියලා. මේක රංජන් තනියම කරපු දෙයක් නෙවෙයි. මේක රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙච්ච විපක්ෂ මර්ධනය කිරීමක්. මම ඊයේ පාර්ලිමේන්තුවේ මේක ගැන කතා කරා. මම විපක්ෂ නායකවට කිව්වා ප්‍රකාශයක් කරන්න කියලා මේ පිළිබඳව. සජිත් ප්‍රේමදාස මහත්තයා කටක් කරේ නැහැ. මම කිව්වා රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවායි කියලා. රංජන්ට ගන්න තීන්දුව පිළිබඳව කතා කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කටක් කරේ නැහැ. පුළුවන් නම් අපි එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා. හෙට මේ රංජන් රාමනායක මහත්තයාගේ පක්ෂ සමාජිකත්වයේ හවුසි කරලා මන්ත්‍රීකමෙන් එළියට දාන්න කියලා. එක්සත් ජාතික පක්ෂයට කරපු මේ මහා අසාධාරණට රේව. UMP එක කරන්නේ නැහැ. කරන්නේ නැති වෙන්න මූලික හේතුව තමයි කරවති රංජන් එළියට ඇවිල්ලා රනිල් ගේඳලා සීළු දෙනාගේ රෙදි ගලවනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා මිස්ටර් ක්ලීන් කියන කෙනා මිස්ටර් ඩර්ටි කියන එක සමාජගත කරේ මහින්දානන්ද අලුත්ගමගේ කියලා මම බයට දුක කියනවා. අපි ඒ ටික කරේ නැත්නම් එයා මිස්ටර් ක්ලීන් කියලා මෙරට මිනිස්සු හිතන් ඉදී. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දූෂිතයෙක් කියන එක පමණක් නෙවෙයි ඊයේ ඉඳලා එතුමා ඝාතකයෙක් කියන බවටත් එතුමට පත් වුණා. ඒ නිසා මම හෙට CID එකට පැමිණිලා දානවා රංජන් රාමනායක මහත්තයාට විරුද්ධව පොලිස්පතිවරයා හම්බෙලා මේ පැමිණිලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර අදාළ දුරකථන සංවාදය හා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. අපි ප්‍රතික්ෂේප කරනවා ඒ මිස් ෆයර් එකක් කියලා නේ කිව්වේ. ඒක කියන්නේ කියලා නේ කියන්නේ. වෙන දෙයක් නැහැ නේ. ඒක විහිළුකුත් කරගෙන නේද කියන්නේ ඉතින්. මම අහපු දේ අනුව නම් එතන ඇති දෙයක් නැහැ. ඇති දෙයක් හොයාගන්න බලමු තියෙනවා. ආ ෂූටින් කරනවා, ප්‍රැක්ටිස් කරනවා, පුරුදු වෙනවා. ඒ පාරවල් ගහන එහෙම කියලා වෙඩි තියන්න මිනිස්සු මරන්න එහෙම පුළුවන්ද? ආ තේරෙන්නේ නැහැ. ඒවට උත්තර දෙන්න හිටපු අගමැතිතුමා අත් ඒවට උත්තර දෙනවා. එහෙමද මෙහෙමද උපදේශුත් දෙනවා ඇහෙනවා. එක පැත්තකින් විහිළු, එක පැත්තකින් භයානකයි. එක පැත්තකින් පිස්සු. මේ පෙන්නන හඬපටවල තියෙන වෙන මොකුත් නෙමේ පහුගිය ආණ්ඩුවේ මුළු පින්තූරේ. මම මේ ප්‍රැක්ටිස් කරන්නේ මහින්දානන්දව මරන්න කියලා කියන්න. ඒක බරපතල කාරණයක් නේ ඉතින්. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයලා පක්ෂයක ඉන්න මිනිසුන්ට විනය ක්‍රියාමාර්ග ගන්න දේශපාලන පක්ෂ නෙමේ. මහ බැංකු බැඳුම් කර වංචාවට අහුවෙලා වංචාවේ වංචනිකයන් රැකුවා කියලා අධිකරණ ඇමතිවරු දෙන්නෙක් මාරු කරා. අයින් කරාද? නෑ. ඊට පස්සේ හිටපු මුදල් ඇමති බැඳුම් කර වංචාවට සම්බන්ධ පුද්ගලයාගෙන් ලක්ෂ 1680ක ගෙයක් ගත්තා කියලා අහෝ වුණා රවී කරුණානායක. හැබැයි ඒ මුදල් ඇමතිකම අයින් වුණාම ආපහු විදුලිබල ඇමතිකම දුන්නා. ඉතින් මේගොල්ලෝ දූෂිතයන්ට දඬුවම් දෙයිද? මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේද අදහස් පළ කෙරුණා. මන්ත්‍රීතුමනි, මේ දවස්වල රඟ දැක්වෙන අලුත් චිත්‍රපටයක්. චිත්‍රපටියේ නම හඬපට එළියට. චිත්‍රපටියේ දවනිකා එකකින් එක එනවා. එනකොට සලුපට අහසට යන්න පටන් ගන්නවා. පත්මිනී රණවක හිටපු විනිශ්චකාරතුමියගේ සලුපට අහසට. ඒකෙන් උනේ නීතියේ කන්‍යාවියගේ තනපටේ පව ගැලවුණා. දැනට ඇවිල්ලා තියෙනවා පත්මිනී රණවක, ශානි අබේසේකර, ගිහාන් පිලපිටිය, පියුමි හංසමාලි, අනේ අර මන් දන්නේ දෙයනේ බලන්න ඒ අයගේ හැදියාව. අවුරුදු 19ක ගෑන්නමෙක් ගැන කළුද සුදුද වැඩ හොඳද? මේක තමයි දිත්ත ධම්ම වේදනීය කර්මය කියලා කියන්නේ. එදා පටන් ගත්තේ මහ සංඝරත්නයේ හිරේ දාලා නාමල්ල හිරේ දාන්න. කවුද කියන්නේ? පොලිස්පති රංජන් රාමනායක. ජොනීව හිරේ දාන්න. ගම්මන්බිරට ඇප දෙන්න එපා. තමුන් වහන්සේලා දීපු මාර යහපාලනේ. ගරු මන්ත්‍රීවරු, අතඩං ගොට ගන්න වෙලාව කරු කතානායකතුමාගෙන් ඇහුවා. එදා සාධාරණ අයිතිය මත ක්‍රියාත්මක නැන්න මේ අද අධිකරණයට අපහාසමුණු තත්ත්වයේ අධිකරණයේ විශ්වාසය කැඩෙන තත්ත්වයට තමුන්නාංශයාගේම කඳවුරේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමෙන් පරිවර්තනය කරලා තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය ඇති වෙන්නේ නැහැ. මේක දුරකතන හඬ සංවාද පටියක් විතරක් නෙමෙයි. ඉන් ඔබට කියපු රටේ ශීලාචාරකම පිළිබඳ ප්‍රශ්නයක්.
අපි රෑ 11ට අධිකරණ විවෘත කරගෙන නඩුව හද්දි අධිකරණය ගැන යම් විශ්වාසයක් තිබුණා. පළදුනේ නේ. හැබැයි පෞගිය පැය 72 ඇතුලේ මෙරට අධිකරණය පිළිබඳ විශ්වාසය ඉතාම දරුණු විදිහට පළදු වෙලා තියෙනවා. හඳපට සම්දර්ශනය අද පාර්ලිමේන්තු ජෝක්ස් මේකෙන් රටේ අධිකරණය හැල්ලු කළා. FCID CID සම්පූර්ණ ඇනුම් ගැලෙව්වා. අධිකරණයේ අතිවිශාල පිරිසකගේ සම්පූර්ණ වතගොත හෙළිදරව් වුණා. දැන් අපි කොතෙන්ද මේ යන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬපට මාධ්‍යයට නිකුත්වීම වළක්වන්නේ ඉදිරිපත් කළ පෙත්සමක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. මෙම දුරකථන සංවාද හේතුවෙන් මෙවන විට සමාජයේ ශ්‍රේත්‍ර රසක දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම නඩු විභාගයෙන් අනතුරුව රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. මට කතා කරන්න වෙනවා හොරුන් එක්ක. එතකොට මට කතා කරනවා CID එක මහත්තුරුණෙක් කියන. එතකොට හිඟන්නන් සමග, ගණිකාවන් සමග, විනිසුරුවරුවන් සමග මට කතා කරන්න සිද්ධ වෙනවා. මම කරන සටන අනෙතිකල් ඇති. සමහර විට ඒ මල්ලි ආචාරශීලී නැතිව ඇති. කුපාඩි ඇති. කුපාඩි හොරුන් එක කොහොමද මල්ලි හොඳ සටනක් කරන්නේ? අපි කුණුවලා සිද්ධ කරන්න ගියාම අපේ ඇඟේ කුණු වදිනවා. මම මේවා එකක්වත් දාන නෙමේ හිටියේ. මම මේවා මගේ ආරක්ෂාවට තියාගත්තේ. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිදුවිය සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය පරිදි සාක්ෂි ලබා දෙන්නේ නම් පවුල් පිටින් විදේශගත කරන බව එවකට විමර්ශන සිදු කළ රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළේයයි අදාළ නාවික හමුදා සෙබළුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. මේ සම්බන්ධ ප්‍රවෘත්තිය ප්‍රවෘත්තිකාශය අතරතුර බලාපොරොත්තු වන්න. සිංගප්පූරුවේ නීති හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කේ ෂන්මුගම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි සම්බන්ධතා වර්ධනය, ත්‍රස්තවාදී වැළැක්වීම ඇතුළු කණු රසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මේ අතර අමාත්‍ය කේ ෂන්මුගම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමු වුණා. සංචාරයක් සඳහා දිවිනට පැමිණ සිටින සිංගප්පූරු නීතිය හා සුදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණේ ජනාධිපති කාර්යාලයේදී. දිරටට වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය, ත්‍රස්තවාදයේ වැළැක්වීම, සයිබර් ආරක්ෂණය, අන්තවාදයේ පිටුදැකීම, විදේශ බලවේගවල තර්ජන, බුද්ධි අංශ වර්ධනය යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු වුණා. සාමාජ්‍ය තොරතුරු හෝමාරුව වැළැක්වීමට හා ආගමික සංහිඳියාව පවත්වාගෙන යාමට සිංගප්පූරුව හඳුන්වා දී ඇති නව නීති සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. මේ අතර කේ ෂන්මුගම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණේ අර්ලී ගාමන්දිරේදී. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහතුරුන්ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා වෙත ඉදිරිපත් කළ පැමිණිලි සහ ඒවාෙහි විමර්ශන ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට මැති ඇමතුරුන් රැසක් එම කොමිෂන් වෙත අද පැමිණියා. පසුගිය පාලන සමයේ සිදු වූ බව කියන වංචා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලීම් කරමින් පැමිණිලි රැසක් අල්ලස් කොමිෂමට ලැබී තිබෙනවා. අපි විශ්වාස කරා මේවා ස්වාධීන කොමිෂන් සභා කියලා මේ පැමිණිලි ඉදිරිපත් කරත් මේ කිසිම පැමිණිල්ලක් සඳහා අවුරුදු 3ක් මාස 2ක් යනකම් විභාග කරන්න මේ ස්වාධීන කොමිෂන් සභාව කටයුතු කරලා නැහැ. මේ පිළිබඳ ගරු වාසුදේව නායකර මහතුමා විසින් මීට කලින් සිහි කැඳවීම් දෙකක් කෙවුවා. ඒ සඳහා පිළිතුරකුත් නැහැ. ඒ නිසා අද දිනේ මේ පැමිණිලි බාර දීපු මන්ත්‍රීවරු 13 දෙනෙක් විසින් නැවත අල්ලස් දූෂණ කොමිෂන් සභාවට ස්වාධීන කොමිෂන් සභාවක් හැටර මේ පිළිබඳ සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා රාජ්‍ය මුදල් බිලියන 1500ක් අවභාවිතා කිරීම පිළිබඳ තමයි අද අපි පැමිණිල්ල කරේ. මෙච්චර කාලයක් මේ කොමිෂන් සභාව අල්ලස් පොදුෂණ කොමිෂන් සභාව මේ පැමිණිලි ඔක්කොම යටපත් කළා තිබුණායි කියලා මිනිස්සු කියනවා. ඒ අපවාදයටත් මේ කොමිෂන් සභාව මුහුණ දෙන්න ඕන. මේ රජයේට ජනතාව බලය දුන්නේ මේවා හොයයි කියන බලාපොරොත්තු ඇතුව. ඒ නිසා දැන් අපේ රජයක් තියෙන්නේ. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙනවා එදා කරපු පැමිණිලි හරිද වැරදිද කියලා බලා ගන්න. ඒ නිසා අපි අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවෙන් කියනවා රටට හෙළි කරන්න මේවා වැරදි කාර්යය කරලා තියෙනවා නම් ඒ අයට විරුද්ධව අවශ්‍ය කටයුතු කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ නිවෘත්ති කරනවා, ඒගොල්ලොන්ව නිදහස් කරන්න. රනිල් වික්‍රමසිංහ ග්‍රාමාධිතුමාගේ ඉඳලා මලික් සමරවික්‍රම, අබීර් හෂීම් හිටපු අමාත්‍යවරයා,
රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා චාඩ් බදුරුද්දීන් රාජ සේනාරත්න මේ ආදී වශයෙන් තලත අතුකොරල හැරිසන් අපි පැමිණිලි 13ක් මේ වෙනකොට බාර දීලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ වගේ ක්‍රියාත්මක වීම ඉතාම මන්දගාමී ස්වරූපයක් තමයි දැක්කේ. පුපුරණ ද්‍රව්‍ය සොයාගත් වනාතවිල්ලුව ලැක්ටෝවත්ත පරීක්ෂාවට ලක්කිරීමට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම තීරණය කළා. කොමිසම හමුවේ සාක්ෂි දීමට අද දිනේද කිහිප දිනෙකු පැමිණියා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලියන මහත්තුරුන් ඒ අතර වනවා. සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන ස්වාමින් වහන්සේද අද දිනේදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අපි විවිධ අවස්ථාවන් වල පිළිබඳව දැනුවත් කරා. මේ වගේ ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහි වෙලා තියෙනවා. IS ත්‍රස්තවාදී අනාගතය ඇති වෙන්න පුළුවන් කියලා. ඒව පිළිබඳව ආණ්ඩුව තැකීමක් නොකළ අපිව මර්ධනය කිරීම සඳහා කටයුතු සිද්ධ කළා. අවසානයේදී උනේ මේ රටේ ජීවිත 200 ගානකට වැඩි ප්‍රමාණයක් හිමි වුණ රටට විශාල ප්‍රමාණයක් තුවාල කරන බවට පත් වෙනට යෙදුණා. IS ත්‍රස්තවාදයේ සහමුලින්ම මේ ප්‍රහාරයත් එක්ක නිමාවට පත් කරගන්න අවස්ථාව තිබුණා. නමුත් ආණ්ඩුව ඒ සඳහා ගතියුතු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. මේ වෙනකොට විශාල සාක්ෂි ප්‍රමාණයක් මේ වෙනුවෙන් ලැබිලා තියෙනවා. අදාළ පුද්ගල අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන්. එවකට පැවති ආණ්ඩුවට අනතුරු ඇඟෙව්වා. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් නොතකා කටයුතු කරපු නිසා ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්ව ගන්නට බැරි වුණා. සුදුසු තැන්වලට සුදුසු අයපත් කරේ නැහැ. දේශපාලන හේතුන් මත දේශපාලනීකරණය වූ ආයතන විසින් නුසුදුසු තැනැත්තම් පත් කිරීම නිසා තමයි මේ ප්‍රහාරය අපිට වළක්ව ගන්න බැරි වුණේ. ආරක්ෂක ලේකම්වරු හැටියට හිටපු හැම එකිනාම මේ වගකීම බාර ගන්නවා. ඒ කියන්නේ අපි 2017 මාර්තු මාසේ 15 වෙනිදා කියනවා මාධ්‍ය හමුව තියලා සාරාන්ව අතනට ගන්න කියලා. ඒක කියනකොට මේ විමර්ශනයේදී ජනාධිපති විමර්ශනයෙන් හරි හොයලා මේක ගන්න පුළුවන් නම් මේ සාරාන්ව පාවිච්චි කරේ කවුද? කොයි ආණ්ඩුවද? කොයි පුද්ගලයාද? කොයි රටද කියන එක ඔයා ගන්න ඕනේ කියන තමයි අපි කියන්නේ. ඒ වගේම මාධ්‍ය සදාචාරය දැනගෙන වැඩ කරලා තිබුණා නම් මේකේ අර දෙවනි බෝම්බේ සයින්ද මරුදුවල නවත්ත ගන්න තිබුණා. ඒක එට දවසේ මම ඉලි කරනවා කියන එක මම මෙයාසේ ප්‍රකාශ කරනවා. කොමිෂන් නම් වාර්තා තියෙනවා. හැම කාමරයක් පිරෙන්නම හැම කොමිෂමේ වාර්තා තියෙනවා. කෝටි ගණන් මුදල් ජනතාවගේ මුදල් වියදම් කරලා තියෙනවා. හැබැයි රිසල්ට් එක බිඳුවයි. ඒ නිසා මේ කොමිෂන්වත් හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙමු. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිදුවිය සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය පරිදි සාක්ෂි ලබා දෙන්නේ නම් පවුල් පිටින් විදේශගත කරන බව එවකට විමර්ශන සිදු කළ රාස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළේයි අදාළ නාවික හමුදා සැබළුන් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවුවා. එහිදී අපමත සිටින නාවික හමුදා සැබළුන්මන එම් මෙන්ඩිස් සහ කස්තුරගේ ගාමිණි යන දෙදෙනා වෙනුවෙන් පිණිස සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා ප්‍රකාශ කළේ 2008 ජනවාරි 14 වනදා රහස් පොලිස් නිලධාරීන් මෙම දෙදෙනාගේ නිවාසවලට ගොස් ඇති බවයි. රජයේ සාක්ෂිකරුවන් වී තමන්ට අවශ්‍ය පරිදි සාක්ෂි ලබා දෙන්නේ නම් තම පවුල්ද සමග විදේශගත කරන බව එම් නිලධාරීන් පවසා තිබෙනවා. රහස් පොලිස් නිලධාරීන් එසේ බලපෑම් කිරීම සම්බන්ධයෙන් අදාළ සැබළුන් ජනවාරි 16 වනදා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. එහෙත් ඒ විභාග කරනු වෙනුවට ජනවාරි 18 වනදා තම සේවාදායකයන් දෙදෙනා රහස් පොලිසිය අත්අඩංගුවටගත් බවද නීතිඥවරයා ප්‍රකාශ කළා. රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල අද වනතුරු විභාග නොකළ බවද අදාළ නාවික හමුදා සැබළුන්ගේ නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර මෙම නාවික හමුදා සැබළුන් දෙදෙනා අපමත සිටමින් මාධ්‍ය හමුවක් පවත්වා ඇති බවට ලැබුණු පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් සිටි තැටි අධිකරණ ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එහිදී ඔවුන්ගේ නීතිඥවරයා කියා සිටියේ එම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ තම සැමියාට වූ අසාධාරණය සම්බන්ධයෙන් නාවික හමුදා සැබළුකුගේ බිරිඳක් බවයි. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk